අයිබුවන් සුබ දවසක් ඔබට ඡායග්‍රාහී දවසක් ඔබ කැමතිද අරුම පුදුම කාන්තාවක් බවට පත් වෙන්න මොකක්ද මේ අරුම පුදුම කාන්තාව ඔබ හරි කාර්ය බහුල කාන්තාවක් ඔබ ආදරණීය මවක් ඔබ ආදරණීය ගෘහණියක් ඒ අතර වාරයේදී ඔබ සමාජයටත් ආර්ථිකයටත් සවියක් වන කාන්තාවක් නම් ව්‍යවසායිකාවක් නම් ඇත්තටම ඔබ අරුම පුදුම කාන්තාවක් එහෙම කාන්තාවන් බිහි කරන්න එහෙම ව්‍යවසායිකවන් බිහි කරන්නයි අපි මේ දිගින් දිගටම සූදානම්ෙන් ඉන්නේ මේ කතා බහ තුළ. ඉතින් තවත් අලුත් වැඩසටහනකින් සිටිසන් හරහා අපි සූදානම් වෙලා ඉන්නවා කාන්තා ව්‍යවසායික ව්‍යාපාරික ඔබව තවත් සවි බල ගන්නවට. අරම පුදුම කාන්තාවක්ටම අපි ආරාධනා කරා මේ කතා බහත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් වැඩසටහන ආරම්භයේදී මතක් කරන්න සූදානම් වෙලා ඉන්නේ කවුද අපිත් එක්ක මේ වැඩසටහන් පුරාවට අත්වැල් බැඳගෙන ඉන්නේ කියලා. ඒ තමයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඇලුම්නයි එංගේජ්මන්ට් ඉනොවේෂන් අරමුදල හරහා අරමුදල් සපයන විමෙන් එන්ටර්ප්‍රයිසස් ලීඩර් ඉකොනොමි ඩෙවලොප්මන්ට් ව්‍යාපෘතියේ කොටසක්. මෙම ව්‍යාපෘතිය ඇලුම්නයි ඔෆ් ද ස්ටේට් ඩිපාර්ට්මන්ට් ඇට්‍රා ශ්‍රී ලංකා ආයතනය සහ රෙසිලියන්සන්ස් ඇන්ඩ් යූත් ඉන්ස්පයර් එල්කේ අතර සහයෝගීතාවෙන් තමයි මේ වැඩ කටයුත්ත දියත් වෙන්නේ. ඉතින් එයත් අපි බොහොම ආදරෙන් සතුටින් මතක් කරමින් සූදානම් වෙලා ඉන්නවා අපි වැඩ කටයුතු ආරම්භ කරන්න. කවුද අද දවසේදී අපි වෙනුවෙන් සම්පත්දායකත්වයේ සපයන්නේ? නැත්තම් කවුද අර අරුම පුදුම කාන්තාව කියලාත් ඔබ බලාගෙන ඇති. ඔබ දන්න කියන සන්නාමයක් අපි හිතුවා කතාබහට එකතු කරගෙන ඉන්නේ. මොකද අත්දැකීම් එක්කයි කතාබහ කරොත් ඔබට තවත් වැඩිපුර වටින්නේ දැනෙන්නේ. ඒ නිසා අපි ආරාධනා කරා ලේඩි ග්‍රීන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීතුමිය ඒ වගේම ව්‍යවසායිකාව අපි එකතු කරගන්න සූදානම් වෙලා ඉන්නේ. ලේඩි ග්‍රීන් ආයතනයේ प्रधान विधायक निर्धारित तुम्हें वाकिंग व्यवसाय का बनी रोशनी रात नींद महत्वीय वाल सुपर दुविधि है ना बहुत मसाला तो निकट उत्तर का ना सुपर दासा हरी अभी कथा कर मुंह व्यवसाय का वाक विधि है ना व्यापारी का वाक विधि है ना बट तीनों लोकुइतिहास है क्या लगे अने तारुण कांता वाक विधि है ना ඔබ වැඩ කටයුතු ආරම්භ කරන්නේ බොහොම අභියෝගාත්මක කාලයක. මං අහන්න, ඒ අභියෝගාත්මක කාලේ ඔබ කොහොමද සතුටින් ව්‍යවසායිකාවක් විදිහට ඉදිරියට එන්න හිත හදාගන්නේ මුලින්ම? ඇත්තටම අපි ව්‍යාපාරය ආරම්භ කරන්නේ 2019 අවුරුද්දේ. අපි හැමෝම දන්න කාලේ අපිට බෝම්බ පත්තු වුණා, රජොබ් නැති වුණා. එහෙම කාලයක තමයි මම මගේ ව්‍යාපාරය පටන් ගන්නේ. ඉතින් මේකෙදී අපි කරේ, ඒ කියන්නේ පරිසර හිතකාමී බිස්නස් එකක් තමයි ව්‍යාපාරයක් තමයි කරන්නේ. එතකොට මම පුංචි කාලේ ඉඳන්ම දැනගෙන හිටියා පන් වලින් කොහමද වට්ටි පෙට්ටි වියන්නේ, පැදුරු වියන්නේ, මහන්නේ කොහමද, ගොතන්නේ කොහොමද? ඒ කියන්නේ ඒක අහම්බයක්. ඔව්, මම දැනගෙන හිටපු දේ මට ඕන වුණා ඒක ව්‍යාපාරයකට පෙරල ගන්න. ඒ කියන්නේ අවසර තිබිච්ච ආර්ථික අපහසුතාවත් එක්ක මට හිතන කොහොමද මම මේක ව්‍යාපාරයක් බවට පත් කරගන්නේ කියලා. අන්න ඒ විදිහට තමයි අපි 2019 දී ලේඩි ග්‍රීන් විදිහට පටන් ගන්නේ. හරි, ඉන්න අනතුර මම කැමති දැනගන්න දැන් එහෙම කාල වකවානුවක ආරම්භ කරපු වැඩ කටයුත්තේදී අභියෝග රසක් ඉන්නේ නැති. ඒ අභියෝග මොනවද ව්‍යාපාරයක් ආරම්භ කරනකොට තිබ්බ? පළවෙනියටම තිබිච්ච අභියෝග තමයි අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න අපි අතේ ගොඩක් මුදල් තිබ්බේ නැහැ. එහෙනම් මුදල් නැතුව කොහොමද ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ? අපි හැමෝටම ප්‍රශ්නයනේ, මුදල් නැතුව ව්‍යාපාර ආරම්භ කරන්න බැහැ කියලානේ අපි හැමෝම හිතන්නේ. හැබැයි නෑ, මම පාවිච්චි කරේ පරිසරයට අපි, ඒ කියන්නේ අපි පාවිච්චි කරලා විසි කරන දේවල් තමයි මම අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරේ. ඒ කියන්නේ පළවෙනි කාරණාව මගේ ව්‍යාපාරයට ලොකු මුදලක් යට කරන්න ඕනේ නැහැ 2019 මම පටන් ගන්නකොට. හරි, ඒ කියන්නේ සංකල්පය ගොඩක් වෙලාවට තිබුණේ ගොඩාක් ලොකු මුදලක් නැත්නම් ලොකු ප්‍රාග්ධනයක් යොදන්න නැතුව තමයි කරන්න පුළුවන් ව්‍යාපාරයක්. ඒ නිසා ඒ කාලේදී බොහොම මේ හොඳින් මේ වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන් වුණා. ගොඩක් වෙලාවට හිතන දෙයක් තමයි දැන් මේක කොයි විදිහකට පටන් ගන්නෙ? මේක ලොකුවට පටන් ගන්නවද, මේක පොඩියට පටන් ගන්නවද, මම තනියෙන් කරගෙන යනවද, නැත්නම් මගේ සහායට තව දෙන්නේ 3 දෙනෙක් මේ වැඩේට යොමු කරගන්නවද? අර මුලින්ම තිබ්බ මානසික මට්ටම කොයි වගේද ව්‍යාපාරයේ පිළිබඳ? අපි කියන පුංචි ව්‍යාපාරයක් කියලා එහෙම අදහසක් තිබුණා නැත්නම් ඒක ඊට කලින්ම ඔළුවෙන් දැක්කද නැහැ මේක පුංචි වුණාට ලොකු තැනකට මං ගේනවයි කියලා. ඔව්, මං පළවෙනියටම පටන් ගන්නකොට මේ මටත් හිතුණා මේ මේක දැන් මම පටන් ගත්තට මේකේ තව ගොඩක් දේවල් මට ඉගෙන ගන්න තියෙනවා කියලා. මම ඒක නිසා ව්‍යාපාරයේ පටන් ගත්තේ ගමන්ම මේ හා සම්බන්ධ සියලුම දේවල් මං ඉගෙන ගත්තා. විශේෂයෙන් වියන්න ගොතන්න මම ඉගෙන ගන්න ඕනේ මගේ තව කෙනෙකුට කියලා දෙන්න. ඒක නිසා මං මේ දේවල් ඉගෙන ගත්තා. අමුද්‍රව්‍ය පාවිච්චි කරන්නේ කොහොමද, කල් තියාගන්නේ කොහොමද, ඒව ඉගෙන ගත්තා. සහ තනියම පළවෙනි පටන් ගන්නකොට මම තනියම කරේ. මට ඕඩර්ස් ආවා, මට ඒක තනියෙන් කරගන්න බැහැ. එතකොට මේක ගොඩාක් මැෂින් වලින් එහෙම අපි කරන්නේ නැති දෙයක් නිසා
අපිට ගොඩක් ලොකු කාලයක් යනවා ඒක නිර්මාණය කරන්න. ඒ කියන්නේ පටන් ගන්නම කාලේ අපිට මැෂින් නැහැනේ. ඉතින් ඒක නිසා මං මට හිතුණා මේක තනියම නෙමෙයි මම වගේ තවත් කාන්තාවෝ ඉන්නවනේ. ඒගොල්ලොත් එකතු කරගෙන මේක කරන්න පුළුවන්ද කියලා. අනේ මේ විදිහේ සිතුවිල්ලකින් තමයි ලොකු දෙයක් හිතන්න නැතුව පටන් ගත්තේ. හැබැයි ඒක අර දෙක දෙනෙක් හිටියද? ආරම්භයේ හිටියේ මම විතරයි. ඊට පස්සේ මගේ අප්පච්චි මගේ ගෙදර කට්ටිය මට උදව් කරා. ඊට පස්සෙත් ටිකට් ටික මාස 6ක් 10ක් විතර යනකොට තමයි මම මගේ සහායට දෙන්නේ විතර එකතු කරගත්තේ. හරි. ඔන්න ওই විදිහට පියවරෙන් පියවර ආපු ගමන් මාක තුල දැන් කෙනෙකුට කියනවා අපි මේ දවසයි කව නැත්නම් මේ අරුම පුදුම කාන්තාව දිහා බලාගෙන ඔබත් අරුම පුදුම කාන්තාවක් වෙන්න. නැත්නම් විවසායිකාවක් වෙන්න කියලා. බලාගෙන ඉන්න කෙනෙක් කියන්න පුළුවන් අනේ යා පටන් අරන් තින්නේ නැත නිරෝෂණී මහත්මිය පටන් අරන් තින්නේ ඒ කාලෙනේ ඒ කාලෙ මෙච්චර ලොකු අභියෝග තිබ්බේ නෑනේ මේ වගේ පරිසරයක් ඒ කාලෙ තිබුණේ කියලා හිතන්න පුළුවන් අපි යමු 2019 දී තිබුණු පරිසරයයි 2024 වසරේ මේ කතා කරනකොට මේ දැනෙන පරිසරය අතර ලොකු වෙනසක් තියෙනවද අර කියනවා වගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න අමාරුම කාලෙ මේ කාලෙද නැහැ මං හිතන්නේ 2019 කාලේට වඩා දැන් හොඳයි ව්‍යාපාරයක් ආරම්භ කරන්න. මොකද 2019 අපි කොහෙදවත් යන්න බෑ. ඒත් එක්කම ඊට පස්සේ කොවිඩ් ආවා. ඒක නිසා ඒ දවස්වල ව්‍යාපාර ආරම්භ කරන්න හරි අමාරුයි. සහ අපි මානසිකත්වයෙන් වැටිලා හිටපු කාලයක් ඒක. එතකොට ඒක කොහොමද අපේ මගේ ටර්නින් පොයින්ට් එක 2019 කිව්වොත් මම නිවැරදි. ඉතින් ඒ කාලේට වඩා දැන් ආරම්භ කරන්න ලේසි සහ දැන් පවත්වාගෙන යන්න ලේසි. හැබැයි සමහර අපිට කරන්න තියෙන වැඩවලට යන මුදල් සහ අපි කරන්න යන කාර්යයන් වලට වැය වෙන මිනිස් ශ්‍රමය උනත් ඒකලගේ පරිණතය උනත් බලනකොට දැන් වැඩි එදාට වඩා හැබැයි අපි ඒකත් එක්ක මාකට් එක හදාගෙන කොහොමද අපි නිෂ්පාදනය වෙළඳපළවත දෙන්නේ කොහොමද කියලා හිතුවොත් අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා මම හිතනවා. හරි. කාන්තා ව්‍යවසායිකාවක් විදිහට තියෙන අභිමානයේ කොයි වගේද දැන් ඔබව මම හඳුන්වලා දෙන්නේ ව්‍යවසායිකාවක් විදිහට. දැන් ඔබේ සන්නාමය බ්‍රෑන්ඩ් එකක්. එහෙම කියනකොට එහෙම හඳුන්වා දෙනකොට දැනෙන අභිමානය සතුට කොයි වගේ දේ විතරක් නෙමෙයි මේ අර කාපු කට්ට කියලා කියන්නේ ඒ කාපු කට්ට පිළිබඳ ආපෞසරයක් පිටිපස්සේ හැරලා බලනකොට මොන වගේ සතුටක් දැනෙනවද? මම පටන් ගන්න කාලේ මට මේක මට හිතාගන්න බෑ මම කොහේද පටන් ගන්න කියලා. හැබැයි ඒ ගොඩක් දුක් විඳගෙන මේ අපි මෙටීරියල්ස් එකතු කරගෙන ඒවා පුස්සල්නකොට මුළු නිෂ්පාදන ඔක්කොම විසි කරලා මම තනියම අඩපු දවස් තිබ්බා. එතකොට හැබැයි දැන් මට දැනෙනවා එච්චර දුක් විඳගෙන මම එහෙම කරපු දේට මට ලොකු ශක්තියක් වෙලා තියෙන එක. අනිත් එක මම කොහේට ගියත් අපි කාත් එක කතා කරත් මම ව්‍යවසායික කාන්තාවක් ව්‍යවසායිකාවක් කියන එක මට දැනෙන්නේ හරි ලොකු අභිමානයක් විදියට ආඩම්බරයක් විදියට. මං අම්මා කෙනෙක් මං බිරිඳක් ගෘහණියක් මං දියණියක්. එතකොට මේ හැම භූමිකාවන් කිහිපයක් රඟපාමින් කොහොමද මේ ව්‍යවසායිකාවක් උනේ කියන එක මං පිටිපස්සෙ ඇරිලා බලනකොට ඒ කරපු කැපකිරීම්වල එකතු වෙච්ච එකතුවක්. ඒත් එක්කම ඉතින් මගේ පවුල මගේ දරුවෝ මගේ ස්වාමියා මගේ ගෙදර හැමෝමත් මේකට ගොඩක් මට උදව් කරා මේ තත්ත්වයට එන්න. අභියෝග ගැනත් කතා කරමු ටිකක්. මොකද දරුවන්ව දාලා ව්‍යවසායිකාවක් විදිහට සැපියම් කරුවන් හොයාගන්න නැත්නම් මේක අලෙවි කරන්න තැනක් වාගෙන යන්න ඕනේ. එතකොට කාලයේ සමහරලාට දරුවන්ට වඩා කැප කරන්න සිද්ධ වෙන තමන්ගේ ව්‍යාපාරයට. එතකොට සැමියාට සමහරලාට මේ හිතන විදිහටම වැඩ කටයුතු කරලා දෙන්න යාගේ වැඩ ටික ලෙහෙසි පහසු කරලා දෙන්න හම්බ වෙන්නේ නැහැ. ඔබ ව්‍යවසායිකාවක් බවට පත් වෙනකොට ඒ වගකීම් දරන්න ඕනේ. ඒ විදිහට ආපු අභියෝග මොනවාද බිරිඳක් විදිහට ව්‍යවසායිකාවක් විදිහට? ඔව් ගොඩක් බිරිඳක් මවක් විදිහට ගත්තොත් මම ඉතාම කාර්යබහුල කෙනෙක් වැඩ කිහිපයක යෙදලා සිටින කෙනෙක්. ඉතින් අර කාන්තාව වෙන අපිට උරුම වෙච්ච දෙයක් තියෙනවනේ. ඒ කියන්නේ වැඩ කිහිපයක් එකවර කරගෙන අපිට මේක පුළුවන් ඒක සුවිශේෂී හැකියාවක්. ඒත් එක්කම මේ අපි අම්මලා විදිහට දිනක් විදිහට දිනයක් විදිහට අපිට ඒ වගකීම් වලින් බැහැර වෙන්න බෑ. මොකද අපේ ආදරය ලබන්න අපේ කරුණාව ලබන්න අපේ අපිත් එක්ක ආරක්ෂාව ලබන්න අපිටම වෙන් වෙච්ච කට්ටිය ගෙදර ඉන්නවා. ඒකට අපි හැම වෙලාවෙම මම කාන්තාවක් විදිහට මම පළවෙනියට මගේ පවුල තමයි එක මම ව්‍යවසායිකාවක් වුණත් මං මගේ මේ වැඩ කරන ළමයින්ගේ ලීඩර් වුණත් මං හැම වෙලාවෙම හිතන්නේ මගේ පවුල එක. ඒකට මම විශේෂ තැනක් දීලා තියෙනවා. ඒකට මම ගොඩක් පාන්දර නැගිටිනවා.
නිදාගන්න ගොඩක් රෑ වෙලා පාන්දර නැගිටලා මම වැඩ ටික මගේ අතින්ම තමයි මම ඉවර කරන්නේ. එතකොට මේ gedara කියන තැනදී ඒගොල්ලන්ට කිසි අඩුපාඩුවක් නොවෙන්න මම ඒව ටික කරලා තියෙනවා. ඉතින් මාකට් එක හොයාගන්න දේවල් වලදී අපිට අපි කරන නිෂ්පාදන වලට මාකට් එක තියෙන්නේ ඇත්තටම ලංකාවේ නෙමෙයි ලංකාවෙන් එළියේ. විදේශ විදේශිකින් තමයි මේවා අලෙවි කරන්නේ. දැන් අපි එහෙම එක්ස්පෝර්ට් මාකට් එකට අලෙවි කරනවා. එතකොට එතකොට තිබිච්ච ගැටලු තමයි කොහොමද අපි මේක හොයාගන්නේ හැමෝම එක්ස්පෝර්ට් කරනවා අපනයනය කරනවා කියලා කියනවා. හැබැයි අපි කොහොමද මේක අපනයනය කරන්න කොහොමද ඒක දන්නේ අපි? කාහරහද කාහරහද ඩිරෙක්ට් කරන්න පුළුවන්ද මේක? කරන්න පුළුවන්ද නැත්නම් තව කාගෙන් හරි උදව් ඕනද මොනවාද තියෙන ආයතන අපි මොනවද ඉගෙන ගන්න? ඒකද මම පළවෙනියටම කියන්නේ මම ඉගෙන ගත්ත ඉස්සර වෙලාවම අපනයනය කියන්නේ මොකද්ද? අපනයනය කරන්නේ කොහොමද? ඒවට මොන මොන ආයතනත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ? එතකොට මොන මොන දැන් අපේ අපිට අවශ්‍ය සහතික පත්‍ර තියෙන සමහර ඒවාට. ඒතර අපි ඒ වගේ ගන්න සහතික පත්‍ර මොන දන්නේ ඒ වගේ දේවල් එකතු කරගෙන තමයි ඉතින් මේ විදිහට අපරායන දක්වා ව්‍යාපාරය අරගෙන ගියේ. අරගෙන ගියේ. හරි. අපි මේ කොහොමද සංකල්ප බිහි වෙන්නේ? දැන් මෙන්න මේ දේ තමයි මගේ ව්‍යාපාරයේදී මම කරන්නේ. මෙන්න මේ සංකල්පය හරහා තමයි මන්නව නිෂ්පාදනය කරන්නේ. එහෙම අදහසක් කොයි කාලේ දෙන්නේ මොන වගේ දෙයක් දැකලාද කවුරු හරි කරන දෙයක් දැකලාද අහලාද මේ දේ කරන්න හිතුනේ? මට 2019 20 අවුරුද්දේ පිලිපීනයේ මැනිලා නුවර එක්සිබිෂන් එකට ප්‍රදර්ශනයකට සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණා. එතකොට මේ අවස්ථාවෙන් තමයි මම පරිසර හිතකාමී දේවල් නිෂ්පාදනය කරාට මම මගේ නිර්මාණවල තියෙන හැඩය වෙනස් කරගන්නේ කොහොමද? එතකොට නිර්මාණවලට නව අගයක් එකතු කරන්නේ කොහොමද? මේ නිර්මාණ හදන්න මොන මොන අමුද්‍රව්‍යද ගන්න කියන එක ඉගෙන ගත්තේ මම ඇත්තටම පිලිපීනයේ මැනිලා මේ එක්සිබිෂන් එකේ. ඒකෙදි කිසිම දෙයක් විසි කරන්නේ නැහැ. සහ ඒගොල්ලෝ ඒවා හරි ලස්සනට අපිට ආපහු නැවත පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි ඒගොල්ලෝ ඒවා නිර්මාණය කරලා තිබ්බේ. ඉතින් මගේ දැනුමට ඒ දේත් එකතු කරගෙන තමයි ඒ විදිහට ව්‍යාපාරය බිස්නස් එකේ අගේ එකතු කරන්න පටන් ගත්තේ. සහ ඒ දේවල් කොච්චර දැනගෙන හිටියත් වැඩක් නැහැ. අපිට මේක කරන්න කට්ටිය නැහැ. එතකොට මම කරේ දැන් මං වගේම ගෘහණියෝ බිරිඳවරු අම්මලා ඉන්නවා සමාන වෙලාවට මහත්තයා නැති මව්වරු ඉන්නවා දියණියන් ඉන්නවා දෙමාපියන්ට හරි අමාරු කාලවල වලදී ඒගොල්ලන්ට කරගන්න වැඩි කරගන්න බැරිව එතකොට මං කරේ ඒගොල්ලෝ එකතු කරගෙන කණ්ඩායමක් විදිහට මේ කියන්නේ හරියටම කිව්වොත් මේක වැලියු චේන් එකක් වගේ ඒ කියන්නේ අගේ දාමයක් වගේ එතකොට දැන් අපි කෙසෙල් ගහ උදාහරණයට ගත්තොත් කෙසෙල් ගහට ගහ අපි කැන කපා ගත්තට පස්සේ කැනෙන් ලැබෙන ආදායම රුපියල් 1000ක් කියමුකෝ. ඊට පස්සේ අපි ඒක රුපියල් 1000න් නතර කරනවනේ අත කතාව. හැබැයි මේකෙදී අපි කරන්නේ රුපියල් 1000න් එක නතර කරන්නේ නැහැ. ඒ කැන මේ කැන කපා ගත්ත කඳ විසි කරලා තියෙන එකට අපි අගයක් එකතු කරනවා. එතකොට අපි එක තැනක මැෂින් එකක් දාලා තියෙනවා. මේ මැෂින් එක අපි ලේඩිග්‍රීන් ආයතනයේ ලබා දීලා තියෙනවා. ඒ මැෂින් එකට අර ගමේම තියෙන කෙසෙල් කොට ටික එකතු කරගන්නවා. එතකොට එතන කෙනෙක් කියන හැම වෙලාවෙම එයා තමයි මේ කෙඳි ටික ගන්නෙ. එතකොට ඒ කෙඳි ටික අරගෙන තව කණ්ඩායමකට දෙනවා ඒව ප්‍රොසෙස් කරන්න. ඒ කියන්නේ ඒව ඩයි කරන්න, ඒව ලණුවේ විදිහට ගොතන්න, ඒ ටික ඔක්කොම කල් තියාගන්න තැන කරන ඊළඟ කණ්ඩායම. ඊපස්සේ ඒගොල්ලෝ එක කරලා තව කණ්ඩායමකට දෙන ඒගොල්ලෝ තමයි ලණුව වියන්නේ. ඒ කියන්නේ අපිට මැෂින් එකක් නැහැ ලණුවක් වියන්න. අර ටිකට් කරන්න විතරයි මැෂින් තියෙන්නේ. ඉතින් ලණුව වියන්න වියලා දුන්නාම තව කණ්ඩායමක් කියන නිෂ්පාදනය කරන්න. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක අඩක් නිර්මාණය කරන්න. දැන් මම ඇඳලා දෙන පින්තූරේ ප්‍රොඩක්ට් එක මම පාට කරලා දෙන එක ඒගොල්ලෝ තමයි හදන්නේ. එතකොට ඒ විදිහට තමයි අපේ අන්තිමටම නිර්මාණයේ අවසාන කොටස අපි කරන්නේ අපේ කොට්ටාවේ ලේඩි ග්‍රීන් ආයතනයේදී. එතකොට මේ විදිහට තමයි අගේ දාමේ අපි එක වැලිය චේන් එකක් කරා අපි නිෂ්පාදන කරන්නේ. හරි අපි වැඩසටහන නිමා කරන්න කලින් සූදානම් වෙලා ඉන්නවා දැන කියා ගන්න විවසායිකාවක් විදිහට බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ත් බලාගෙන ඇති මමත් වෙන්න ඕන හොඳ විවසායිකාවක්. මෙතුමිය වගේ කෙනෙක් වෙන්න නම් අපි මොනවද කරන්න ඕනේ? මොකද දෙන්න පුළුවන් උපදෙස? කියන්න කැමති බලාගෙන ඉන්න ඔයාලා හැමෝටම අපිට
එහෙම මුකුත් බෑ කියලා නැහැ. හැමෝම හිතන්න පුළුවන් මට ඒක කරන්න බෑ. අමාරුයි මං ඒ මට ඒ ගැන දැනුම නැහැ. කොහොමද කරන්නේ? ඒ වගේ සිතුවිලි සමුදායක එල්ලිලා ගැටිලා ඉන්න පුළුවන්. හැබැයි පටන් ගන්න නැතුව. මං කියන්නේ පළවෙනි ස්ටෙප් එක තියන්න. අමාරුයින් හරි පළවෙනි එක තියන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඉස්සරහට අපේ ව්‍යාපාරයක් බවට පත් කරගන්න. ව්‍යවසායිකාවක් බවට පත් වෙන්න. තව අපේ වටේ අපේ අවට පරිසරය දිහා හොඳට බලන්න. ඒකෙන් පුළුවන් ඕගොල්ලන්ට අවස්ථා හම්බ වෙනවා. අවස්ථා එකතු කරගන්න පුළුවන් සහ අවස්ථා දකින්න පුළුවන්. එතකොට කොහොමද අපේ ඒක ව්‍යාපාරයක් බවට පත් කරගන්නේ කියලා දැනගන්න පුළුවන්. සහ මම තව කුංචි දෙයක් කියන්න. ඔයගොල්ලෝ දැනටම නිර්මාණ කරන කාන්තාව වෙන්න පුළුවන්. එතකොට දැනටම පුංචි පුංචි ව්‍යාපාර කරන කාන්තාව වෙන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ කරන පුංචි දෙයක් උදාහරණයක් විදිහට හිතන්නකෝ පන් වලින් පැදුරක් තියෙන දන්නවා කියලා. ඉතින් ඒ පැදුරයි පන් මල්ලයි පන් වැට්ටියයි පෙට්ටියයි ඔය ටිකෙන් පොඩ්ඩක් එළියටනේ. ඒ කියන්නේ අපේ සාම්ප්‍රදායිකත්වයත් රැකගෙන කොහොමද ඒකට නව්‍යකරණ එකතු කරලා කොහොමද අලුත් නිර්මාණයක් කරන්නේ කියලා තමයි ඔයගොල්ලෝ හිතන්නේ. එතකොට අපිට වෙනදපල හොයාගන්න පුළුවන්. තවත් එක දෙයක් කියන ප්‍රේක්ෂක කියන්නේ පාරිභෝගිකයන්ට අවශ්‍ය දේවල් අපි දෙන්න ඕනේ අපිට ඕන දේ නිර්මාණය කරන්න නැතුව. හැම වෙලාවෙම වෙළඳපළට ඕන දේවල් අපි දෙන්න ඕනේ නැත්නම් අපිම අපි කැමති නිර්මාණ කරලා ගොඩක් පුළුවන් නම් ඒ දේම ගොතලා කරලා වැඩ නැහැ. ඒක නිසා දැන් ඔබතුමියගේ අදහස ඒ කියන්නේ ඔබතුමියට අවශ්‍ය මට ඕන දේ නොවෙන්න පුළුවන්. ඉතින් ඔයාට ඕන දේ මම දෙනව නම් අපේ ව්‍යාපාරේ සාර්ථකයි ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒ ටික තමයි අපි කාන්තා ව්‍යවසායිකාවන්ට කාන්තා ඔබට කියන්න තියෙන්නේ. හරි. එහෙනම් ඉතින් ඔන්න හරිම පුදුම කාන්තාවක් බවට පත් වෙන්න ඔබට හැකියාව තියෙනවා. හරියට කියපු දේවල් ඒ විදිහටම කරනවා නම් මේ උපදෙස් ඔබට ජීවිතයට වටනවා. ඒ නිසා ඒ උදාහරණයක් සහිතව අත්දැකීම් බහුල කෙනෙක්ව අද දවසේදී අපේ කතා බහට අපි මෙතනට ගෙනුවේ. ස්තුතියි. අපි වෙනුවෙන් කාලය වෙන් කළ අපිත් එක්ක එකතු වුණාට ලේඩි ක්වීන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිතුමිය ඒ වගේම ව්‍යවසායිකාව නිරෝෂණී රත්නින්ද මහත්මිය තමයි අද දවසේ අපිත් එක්ක එකතු වුණේ. බොහොම ස්තුතියි. නැවතත් දවසක හම්බෙලා කතා බහ කරමු. හරි. අපි සෝදානම් වෙලා ඉන්න වැඩසටහනේ අවසානයේදීත් මතක් කරන්න අපිත් එක්ක කවුද අත්වැල් බැඳගත්තේ කියලා. ඒ තමයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඇලුම්නයි එංගේජ්මන්ට් ඉනොවේෂන් අරමුදල හරහා අරමුදල් සපේන විමෙන් එන්ටර්ප්‍රයිසස් ලීඩර් ඉකොනොමි ඩෙවලොප්මන්ට් ව්‍යාපෘතියේ කොටසක් තමයි මෙය. ඒ වගේම මේ ව්‍යාපෘතිය ඇලුම්නයි ඔෆ් ද ස්ටේට් ඩිපාර්ට්මන්ට් ඒ වගේම ඇඩ්‍රස් ශ්‍රී ලංකා ආයතනය සහ රෙසිලියන්සන්ස් සහ යුත් ඉන්ස්පයර් එල්කේ අතර සහයෝගයෙන් තමයි මේ වැඩ කටයුත්ත ඔබට ගෙන එන්නේ. ඉතින් ඒ සියලු දෙනාමත් බොහොම ආදරයෙන් මතක් කරමින් සමුගෙන යන්නේ සූදානම් වෙලා ඉන්නේ. අපි ආසයි ඔබ දක්ෂ ව්‍යවසායිකාවක් වෙනවාට. අපි ආසයි ඔබ අරුම පුදුම කාන්තාවක් බවට පත් වෙනවාට. ලෝකේ ඔබට තරම් දරාගැනීමේ හැකියාව වෙන කාටවත් නැහැ. ඒ නිසා දරාගෙන ලොකු ගමනක් යන්න, ලොකු ව්‍යවසායිකාවක් බවට පත් වෙන්න ඔබට වාසනාව ධෛර්ය ලැබේවා. ඔබට ජයග්‍රාහී හෙට දවසක්. සුබ සතියක්.